බොරුවෙන් වංචාවෙන් පීඩනේ වර්ගවාදයෙන් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් හැමදාම මිනිස්සුන්ව රවට්ටන්න බෑ ආ මිනිස්සුන්ව රවට්ටන්න බෑ ඒක බොහොම කෙටි කාලයක් ඒකට ආයු කාලය බොහොම කෙටි කියලා ඇමරිකාවේ පෙන්නලා තියෙනවා පළවෙනි ටර්ම් එකෙන් ගෙදර යන්න වෙන බව පෙන්නලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නහැට අද කොට්ට පැදුරු අකුලගෙන යන්න වෙලා තින්නේ ඒ බොරුව වංචාව ජාවාරම්කාර සහ අත්රෝමතික පාලනය නිසා අත්රෝමතික පාලනය නිසා හැමදාම බොරුවට මිනිස්සු රවටෙන්නේ නැහැ ආ ඒ නිසා අනතුරු වැළඳීමක් මේක නේද ට්‍රම්ප් මොඩල් එකෙන් අහඬු ගෙනියන්න හදන්න එපා මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ට බොරු කියලා තමන් වටේ ඉන්න ජාවාරම්කාරයන්ට ඕන විදියට රටවල් මංකොල්ල ගන්න ඉඩ දීලා बिजनेस करने डे दीला अंतिम ये जातिवादी आगमवादी अवसला वापुरला रटवाल गिनी हमने बै ये भाई आलु आलु काले ताम केटी ये भाई आलु काले ताम केटी अबे ये इतना प्रश्न था माय मैं ट्रंप अप्पच्चे आ मैदमूल ने टा मुका को हरी संबंध है तीनों आ मैदमूल ने मनोहारी गिरेगे ना तीनों एक को මැදමුල් වලට සම්බන්ධයක් තියනවාද කියන සැකේ පේනවා සැකේ හිතනවා අපිට ඇත්තටම මේක දාලා යන්නේ නැහැ අත්තම් අර මැදමුල් වලට තියෙන සින්ඩ්‍රෝම් එක සදහටම ඔබ මගේ වගේ මේක අල්ලන් ඉන්න යන්නේ සදහටම ඔබ මගේ වගේ මේක අල්ලන් ඉන්න යන්නේ හැබැයි මේක තමයි අනතුර මේක තමයි අනතුර හැමදාම බොරුවෙන් රටක් ගෙනියන්න බෑ හැමදාම වංචාවෙන් රටක් ගෙනියන්න බෑ ඒ නිසා අපිට කියන්න තියෙන අනතුරු ඇඟවීමක් කරන්න තියෙන්නේ හොදට හයියට ජනෙල් පඩිය හයියට හදාගන්න ජනෙල් පඩිය හයියට හදාගන්න මොකද ඕකේ තමයි අන්තිමට එල්ලෙන්න වෙන්නේ දැන් ට්‍රම්ප් උන්න හැටත් අන්තිමේදී ජනෙල් පඩිය එල්ලෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ වැඩ සිද්ධ වෙලා තියෙන්නේ එහෙමයි ඒ නිසා මිනිස්සුන්ගේ බොරුවෙන් හැමදාම පාලනය කරන්න බෑ ඒ වගේම අපි කියන දෙයක් තමයි දැන් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ මේ පෞද්ගලික බස් සමාගම් වලට හරි පෞද්ගලික කර්මාන්ත වලට හරි අවශ්‍ය කරන විදියට බස් ගාස්තු වැඩි කරන්න ඕනේ නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ ගැටලුවක් තිබෙනවා නම් පොදු ප්‍රවාහනයේ බෙදවැටීමේ බරපතල ප්‍රශ්නය 1977 ඉඳලා අපි දැක්ක පොදු ප්‍රවාහනයේ පොදු ප්‍රවාහනයේ අත්පලා තියෙන ඉරණම ඒකේ උච්චතම අවස්ථාව තමයි අද පොදු ප්‍රවාහනයක් බෙදවැටිලා ඒ නිසා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ජනතාවගේ සේවයට ප්‍රවාහනයක් නැහැ එතන පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් ඒ අය Taman ඕන විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. එයාලා ආභය මුල් කරගෙන කටයුතු කරනවා. ඒතකොට ආණ්ඩුවක් අවශ්‍ය කරන්නේ නැහැ. ආණ්ඩුවක් ඕනේ කරන්නේ නැහැ. මේ සියලු දේවල් වලට අධික බඳන් බලන් ඉඳලා ඕන දෙයක් කරගනින් කියලා බලන් ඉන්න නම් ආණ්ඩුවක් ඕනේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ මොහොතේදී ජනතාව මත තවත් බර පටවන්න එපා. ආ ගහින් ගැටුණු මිනිහට ගොනා යනවා වගේ මේ වෙලේ. ආ මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරුව ඉන්නේ. ආ රුපියල් 12ක රුපියල් 18ක රුපියල් 20 කරන්න එපා බස් ටිකට් එක ආණ්ඩුව මැදිහත් වෙන්න පහසුවක් ලබා දෙනවා නම් පහසුකම් ලබා දෙනවා නම් ආණ්ඩුව මැදිහත් වෙලා ඒ බස් කර්මාන්ත කර්මන්ට පහසුව ලබා දෙන්න ඉන්ධන ඉන්ධන මෙච්චර අඩු වෙලා තියෙද්දි ලෝකයේ ඉන්ධන මිල අඩු වෙලා තියෙද්දි ඒකේ ඒ පහසුව ලබා දුන්නේ නැහැ ජනතාවට ඒක ජනතාවට ලබා දුන්නේ ආණ්ඩුවට බැරි වුණා ඒ ආණ්ඩුව මැදිහත් වෙන්න මේ වෙලේ ජනතාව මත ජනතාවගේ කරපිට ජනතාව මත බරපටවන්න එපා ආණ්ඩුව මැදිහත් වෙලා යම් කිසි විදියට අත්‍යවශ්‍ය සේවයක් විදිහට එහෙම නැත්නම් ජාතික වැදගත්කමක් විදිහට සලකලා මේ ප්‍රවාහනය මේ පුද්ගලික ප්‍රවාහනය පොදු ප්‍රවාහනය සමග එකතු කරලා යම් කිසි කාලසටහනක් වැඩසටහනකට අනුව ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කරන්න මේ වෙලේ ඒ නිසා මුදා නිකන් ටිකට් එක වැඩි කරනකම් අන්තිමේදී ටිකට් එක වැඩි කරලා ඒකත් මිනිස්සුන්ගේ අතින් දීලා මිනිස්සුන්ව පීඩාවට පත් වෙන තැනකට වැඩ කටයුතු කරන්න එපා ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එහෙමනම් ආණ්ඩුවක් ඕනේ නැහැ විලඳපොලට අවශ්‍ය කරන විදිහට වැඩ කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. ජාවාරම් කාර්යයන්ට වැඩ කරන්න ඕන විදිහට ආණ්ඩුවක් ඕනේ නැහැ. උද්ගලික ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන විදිහට වැඩ කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. ආණ්ඩුවක් අවශ්‍ය කරන්නේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. එහෙම නොවෙන්න. එහෙම නොවුනොත් ඉතහා ඉක්මනින්ම ඉතහා ඉක්මනින්ම ජාවාරම් කාර්යයන්ට ජාවාරම් කාර ආණ්ඩුවලට වංචනික ආණ්ඩුවලට අත්නෝමතික ආණ්ඩුවලට පළවෙනි වාරයෙන්ම ගෙදර යන්න වෙනවා. අලවෙනි ටර්ම් එකෙන්ම ගෙදර යන්න වෙයි